රටේ ඩොලර් අර්බුද තෙල් ගෑස් විදුලිය සහ බහණ්ඩ මිල ඉහළ යාම මේ සියලු කතා යට යමින් දේශපාලන සුලිසුලං ගැන වාර්තා වෙනවා අලු යට තිබූ ගිනි පුපුරු පුපුරා යාමක් ලෙසයි විමල් ගම්මන්පිල වාක් ප්‍රහාර සමහරුන් සලකන්නේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂට මේ තරම් එලව එලව ගහන විමල්ට ගම්මන්පිලට ආයේ රාජපක්ෂ පවුලේ සහයක් ලැබේවිද මොකද රාජපක්ෂලා මේසා විශාල දුර ගමනක් එන්නෙම පවුල තුල ඇති බැඳීම නිසායි. නමුත් ඉතින් අවසන් සාධකයේ බලය වූ විට සහෝදර නෑදෑ හිතවත්කම්ද අභියෝගයට ලක් වෙන්න පුළුවන්. අවසානයේ විමල්ලා ගම්මන්පිලලා වාසුලා තව රාජපක්ෂ කෙනෙක්ව කර තියාගෙන ආයෙත් එන්න පුළුවන්. මොකද මේ රාජපක්ෂ පවුලත් ප්‍රතිචක්‍රීකරණය කරමින් තමයි අපේ දේශපාලනය ලියවි ඇත්තේ. අපේ රටේදී වැඩියෙන්ම ප්‍රතිචක්‍රීකරණය කරන්නේ ප්ලාස්ටික්. ෂොපින් මල්ලේ සිට වතුර බෝතලේ දක්වා ප්‍රතිචක්‍රීකරණය කරනවා. ඒ කියන්නේ භාවිත කර ඉවත් කර නැවත භාවිත කරනවා. මේ තාක් අපේ රටේ දේශපාලනීය ක්‍රියාත්මක වුණෙත් එහෙම නේද? බණ්ඩාරනායක පරම්පරාවෙම චන්ද්‍රිකා කුමාරතුංග නෝනා ඇතුළුව දිවංගත බණ්ඩාරනායක මහතාවත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියවත් අප නැවත නැවත බලයට ගෙන ආවා. ඒ තමයි බණ්ඩාරනායක පවුල දේශපාලනයේ තුල ප්‍රතිචක්‍රීකරණය වීම. ඊළඟට මෑත ඉතිහාසයේ ප්‍රබලතම පවුල රාජපක්ෂ පවුල. අප ඒ පවුලේ මහින්ද රාජපක්ෂ මහතාව වරක පරාජය කරනවා. යලි දිනවනවා. ඒ පවුලෙම අයට නැවත බලය දෙනවා. ඒ කියන්නේ අපි රාජපක්ෂ පවුල ප්‍රතිචක්‍රීකරණය කරමින් දේශපාලනික වශයෙන් නැවත නැවත භාවිත කරනවා. වික්‍රමසිංහ මහතාවත් අප කී වතාවක් ප්‍රතික්ෂේප කරමින් නැවත පත් කර තිබෙනවාද? ඒ කියන්නේ ඔහුත් අපේ දේශපාලනික ප්‍රතිචක්‍රීකරණයට අයත් වුණා. සජිත් ප්‍රේමදාස මහතාත් දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පුතා. අප ඔහුගේ පවුලත් ප්‍රතිචක්‍රීකරණයට සූදානම් වෙමින් ඉන්නවා. මේ ආකාරයට අප විවිධ පුද්ගල දේශපාලන චරිත ප්‍රතිචක්‍රීකරණය කරමින් නැවත නැවත භාවිතයට ගනිමින් ඉන්නවා. නැවත නැවත බලය දෙමින් ඉන්නවා. ප්‍රතිචක්‍රීකරණයට ලක් කරන ප්ලාස්ටික් බෝතල් වලින් හදාගන්නෙම ආයෙත් ඒ ජාතියෙම ප්ලාස්ටික් බෝතලයක්ම තමයි. අප මේසා අගාධයකට ඇද වැටුනේ මේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ ක්‍රමය දේශපාලනය තුළද ක්‍රියාත්මක කිරීම නිසා නොවේද කියලා සිතා බලන්න කාලය ඇවිත්. දැන් මේ දවස්වල විවිධ දේශපාලන සාකච්ඡා පැවැත්වෙනවා. ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවට ඇත්තටම ඉන්න ජනාධිපති සහ හිටපු ජනාධිපතිවරු දෙන්නෙකු එක්ුණා. ඒ මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතායි. එතන හිටියේ නැත්තේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විතරයි. එහෙම වුණා නම් ජනාධිපතිවරුම හතර දෙනෙක් වෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාත් හිටියා නම් හිටපු අගමැතිවරුන් දෙන්නෙක් වෙනවා. ඒ මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතායි. දිගින් දිගටම අපේ රට එකම ප්ලාස්ටික් බෝතලයක් නැවත ප්‍රතිචක්‍රීකරණය කරමින් භාවිත කරනවා නේද කියලා හිතලා බලන්න ඕනේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.